රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. වෛද්‍යවරු රට හැරයාම ඖෂධ හිඟය ප්‍රතිකාර අතරතුර හදිසියේ රෝගීන් මියයාම ඇතුළු ගැටලු රැසක් මේ වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැඩි බලපෑමෙල්ල කර තිබෙනවා. රිජ්වේ ආර්යා ළමාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හය හැවිරිදි තෙනුජ සස්මිර දරුවාද පසුගිය දිනක මියගියේ එවන් පසුබිමකයි. දරුවා මියගියේ ලබා දුන් ප්‍රතිජීවක ඖෂධයක් විෂවීමෙන් බවට මව්පියන් චෝදනා කළා. සැකේට තුඩු දුන් දරුවාගේ හදිසි මරණය පිළිබඳව පාර්ශව කිහිපයක් අදහස් පළ කළේ මෙලෙසින්. එම දරුවා සාමාන්‍ය රෝගී තත්ත්වයක් යටතේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත වුණාම දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වෙන තුරු අවස්ථාව දක්වා එක්ස්රේ පරීක්ෂණවල කිසිදු ගැටලු සහගත තත්ත්වයක් නොතිබු බව තමයි දරුවාගේ දෙමව්පියන් සඳහන් කරන්නේ. මිය ගියාට පස්සේ රෝහල් අධ්‍යක්ෂකවරගේ ප්‍රකාශය තුළ සඳහන් වෙනවා දරුවාගේ මරණයට හේතුව ෂය රෝගී තත්ත්වය බව. මෙවැනි සැක සහිත ප්‍රකාශ සෞඛ්‍ය බලධාරීන් විසින්ම ප්‍රකාශ කරාට පස්සේ අපේ රටේ සෞඛ්‍ය පද්ධතියට පැමිණෙන රෝගීන් තුළ බියක් ජනනය වෙන එක ඉතා ආත්ම සාධාරණ තත්ත්වයක්. මේ විදිහට දිගින් දිගටම මේ සිද්ධි වාර්තා වීම හරහා අපි නැවත සිතා බැලිය යුතුයි මේක සාමාන්‍ය රටාවෙන් බැහැර ගිහිල්ලා සිද්ධ වෙන සිද්ධියක්ද? එහෙම නැත්නම් මොන හේතුවක් නිසාද මේ ළඟ ළඟ අපිට මේවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මොනවාම ඖෂධයකට අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් ලක්ෂයකට මිලියනයකට එක්කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන්. ලංකාවේ අද මේ විදිහට ළඟ ළඟ මේ වගේ සිද්ධි වාර්තා වීම හරහා මොකද්ද මේ ඇති වෙලා තියෙන ප්‍රවණතාවය කියලා මීට වඩා ගැඹුරට ගිහිල්ලා හොයලා රට ඉදිරිපත් වෙන්න ඕනේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.